Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa E Bhagavato Arahato Gautama Namu Apage Sastru Samma Sambudra Janan Vahanseta Apage Namaskare Veva Namo Buddhaya Pinna Swami Nuhansa Namo Buddhaya Swami Nuhansa Saddhavanta Vasanavanta Pinnatni Sundara Arya Ashtanga Marge Sonduru Niwan Maga Saddhis Bodhipakshika Dharma Bodhipakshika Dharma Tis Hatama Vedena Me Saddham සාකච්ඡාමේ වැඩසටහනේදී අපි බොහෝ කාලයක් මුළුල්ලේ සතර සතිපට්ඨානේ කතා කළා. සතර සතිපට්ඨාන ධර්මයන්හි ඒ සම්බුද්ධ දේශනාවල සතිපට්ඨාන සංයුක්තේ අවසන් වර්ග තමයි මේ දිනවල කතා කරන්නේ. පසුගිය සතිය අපි ගංගා පෙයාලේ ඇසුරෙන් ඒ සූත්‍ර දේශනා සියල්ලම සාකච්ඡා කළා. අද දවසේ අපි යොමු වෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ අප්‍රමාද වර්ගයේ සූත්‍ර දේශනා සාකච්ඡා කරන්නටයි. ඉතින් මේ අප්‍රමාදී බව ගැන තමයි මෙතනදී කියවෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අප්‍රමාදී බව ගැන තෝරලා දෙන්නට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේවම උපමා කරගන්නවා මේ වටිනාකම තෝරන්නට. ඉතින් ඒ නිසා මේ සතර සතිපට්ඨානයත් මේට සම්බන්ධ වෙනවා. ඉතින් මේ සතර සතිපට්ඨානේ අප්‍රමාදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මනරම් දහම් විස්තරය ස්වාමීන් වහන්සේ අපට කතාබස් කරලා තෝරලා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා මේ අපමාද වර්ගයේ සූත්‍ර දේශනා ගැන. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. මෙහි අපමාද වර්ගයේ තථාගත සූත්‍රයේ ප්‍රථම සූත්‍රයේ තථාගතයන් වහන්සේ ගැන වදාළ දෙසම තථාගත බුදුරජාණන් වහන්සේ ඇත්තටම උපමාවට අරගෙන අපගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ අප්‍රමාදී ඇති වටිනාකමත් සතර සතිපට්ඨානේ වැඩිමේ ඇති වටිනාකම ගැනත් අපට පැහැදිලි කර දෙනවා මේ උතුම් දේශනාවේදී. මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා යාවතා සත්තා අපදාවා දිපදාවා. මහණෙනි යම්තාක් සත්‍යෝ ඉන්නවද පා රහිත වූ හෝ දෙපා ඇත්තා වූ හෝ චතුප්පදාවා බහුප්පදාවා සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පායත්තා වූ හෝ රූපිනෝව අරූපිනෝවා රූප ලෝකෙහි සිටින්නා වූ හෝ අරූප ලෝකෙහි සිටින්නා වූ හෝ සංඥිනෝව අසංඥිනෝවා සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නේව සංඥා නාසංඥිනෝවා නේව සංඥී නාසංඥී වූ හෝ යාවතා සත්ත යම්තාක් සත්‍යෝ සිටිද්ද ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සත්ත්ව කොටස් සියලු සත්ත්වෝ මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ කුලකේට මේ තැනට අයිති වෙනවා. අයිති වෙන. පාද රහිත වූ දෙපායත්තා වූ සිව්පායත්තා වූ බොහෝපායත්තා වූ රූපී අරූපී සංඤී අසංඤී නේව සංඥා නාසංඤී වූ යම්තාක් සත්ත්වෝ සිරෙද්ද ඔවුන් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන නේව සංඥා නාසඤ්ඤිනෝවා තථාගතෝ තේසං අග්ග මක්ඛායති. ඔවුන් අතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයයි කියනු ලැබේ. එසේයින්ම මහණෙනි අන්න ඒ වගේම යම් තාක් යම් කිසි කුසල් දහම් මැද්ද ඒ සියලු කුසල් දහම් අප්‍රමාදයේ මුල් කොට ඇත්තේ. ආ එහෙමයි ස්වාමී. යම් තාක් කුසල් දහම් මැද්ද ඒ සියල්ල අප්‍රමාදයේ මුල් කොට ඇත්තේය. අප්‍රමාදී වටා ඒ සියල්ල එක්වන්නේ කියන. ඒ කුසල් දහම් වලට අප්‍රමාදී අග්‍රයයි. අප්‍රමාදෝ තේසං අග්ගමක්ඛායති. ඒ සියල්ලට අප්‍රමාදී මේ අග්‍රයයි කියනු ලැබේ. මහණනි සතර සතිපට්ඨානෙ යමෙක් වඩනවා නම් සතර සතිපට්ඨානෙ
බහුල වශයෙන් ප්‍රගුණ කරනවා නම් මේ සතර සතිපට්ඨානය ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ සමගින් ඉස්මතු කරනවා. අර බුදුරජාණන් වහන්සේ අර සියලු සත්‍යයන්ට අග්‍ර වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්‍රමාදේ මේ සියලු ධර්මයන්ට අග්‍ර වෙනවා කියලා. අප්‍රමාද ධර්මයන්ට. ඔව් එහෙමයි. යම්තා කුසල් දහම් මැද්ද ඒ සියලු කුසල් දහම් අප්‍රමාදේ මුල් කොට ඇත්තේ අප්‍රමාදේ වටයි සියල් එක් අහු වෙනවා. කුසල් දහම් වලට අප්‍රමාදේ අග්‍ර වෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ අප්‍රමාදී භික්ෂුව කැමති වෙන්න ඕන කියනවා. මේ අපමත්තස්සේ තම් භික්ඛුන පාටිකංක මේ අප්‍රමාදී භික්ෂුව කැමති වෙන්න ඕන කියනවා. මේ සතර සතිපට්ඨානේ වඩන්නේ මේ බහුල වශයෙන් වඩන්නේ මේ කියලා මේ මෙතරම් වැදගත් වන්නා වූ මේ අප්‍රමාදයේ තුලට පැමිණුණා වූ භික්ෂුව කැමති වෙන්න ඕන කියනවා. එහෙමයි සනස්. මේ අප්‍රමාදයේ තුළට අප්‍රමාදී ගුණය ඇති කරගත්තු භික්ෂුව සතර සතිපට්ඨානෙ භාවිත කරන්නේ මේ බහුල වශයෙන් පුරුදු පුහුණු කරන්නේ මේ කියන කැමැත්ත එයා මේ ඇති කර ගන්න ඕන කියනවා. එයාට ඇති වෙනවා කියන අප්‍රමාදී භික්ෂුවට අන්න ඒකට එයා කැමති විය යුතුයි කියන අප්‍රමාදී තැනැත්තා. අප්‍රමාදී කෙනා එතකොට අනිවාර්යයෙන්ම මේ සතර සතිපට්ඨානෙ පුරුදු කරගන්න යොමු වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. මහණනි මේ අප්‍රමාදී භික්ෂුවක් සතර සතිපට්ඨානෙ දියුණු කරන්නේ කොහොමද? සතර සතිපට්ඨානෙ බහුලව ප්‍රගුණ කරන්නේ කොහොමද? භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතුව. ඒ කියන්නේ විවේක නිශ්චිතව. එහෙමයි. විරාග නිශ්චිතව විරාගී සිතින් යුතුව අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව. නිරෝධ නිශ්චිත නිවනට නැඹුරු සිතින් යුතුව වොස්සග්ග පරිණාමි. එයා කායානුපස්සනා වඩනවා. වේදනානුපස්සනා වඩනවා. චිත්තානුපස්සනා වඩනවා. ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානෙම ආතාපි සම්පජාන සතිමා කියන මේ කෙලෙස් තවන වීර්ය නුවණ සිහියෙන් යුතුව අභිජ්ජහව දොම්නස දුරු කරමින් මේ සතර සතිපට්ඨානෙ වඩනවා. මෙන්න මේ විදිහට තමයි අප්‍රමාදී මේ තරම් වැදගත් වන අප්‍රමාදී තුළට පැමිණෙන භික්ෂුව සතර සතිපට්ඨානෙ වඩන්නේ. එහෙමයි. මේ විදිහට වඩන්නයි කැමති විය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ මේ පළමු තථාගත සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා. එතකොට අප්‍රමාදය මුල් කරගෙන භාගතුන් වහන්සේ ලෝකට අග්‍රයි වගේ කුසල් දහම් වලට බෝධිපාක්ෂි ධර්මයට අප්‍රමාදී මුල් වෙලා අග්‍ර වෙලා මේ භික්ෂුව විසින් සතර සතිපට්ඨානය විවේකයෙන් යුතුව වඩන බව කායචිත්ත විවේකයෙන් යුතුව වඩන බව පළවෙනි දේශනාවදී විස්තර වුණේ. එතකොට අපි අර ගංගාදීපියාල සූත්‍රවල වගේ මේ සූත්‍ර දේශනාවලත් විස්තර වෙනවා. අද ස්වාමීන් වහන්සේ මේ ඉතුරු ආකාර රාග දේශ මොහ අවසන් වීම ඒ වාගේ කොටස්. එහෙමයි. දැන් ဒုတိය තථාගත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ උපමාවෙන්ම මේ අප්‍රමාදයේ තියෙන වටිනාකම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරහිත දෙපා මේ ඇති සිව්පා ඇති බොහෝපා ඇති රූපී අරූපී සංඤී අසඤ්ඤී නීව සංඤා නාසඤ්ඤී සියලු සත්වයන් අතර අග්‍රයි. අන්න ඒ වගේ මේ යම්තා කුසල් දහම් මැද්ද ඒ සියලු කුසල් දහම් අප්‍රමාදයේ මුල් කොට ඇති මේ තියෙන්නේ. අප්‍රමාදී වටා ඒ සියල්ල එක්කහු වෙනවා. අප්‍රමාදී සියල්ලට මග්‍ර වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔව්. ඒ විදිහට අප්‍රමාදී සියලු ධර්මයන්ට අග්‍ර වෙනවා කියලා. ඒ වගේම දේශනා කරනවා අප්‍රමාදී භික්ෂුව මේ සතර සතිපට්ඨානෙ වඩන්නට කැමති විය යුතුයි කියලා. කොහොමද අප්‍රමාදී භික්ෂුව සතර සතිපට්ඨානේ වඩන්නේ ප්‍රගුණ කරන්නේ බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ? එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සතර සතිපට්ඨානේ වඩන්නේ බහුල වශයෙන් වඩන්නේ රාගය දුරු කිරීම රාග විනය පරියෝසාන. එහෙමයි. දෝෂ විනය පරියෝසානං මෝහ විනය පරියෝසාන මේ රාගය දුරු කිරීම කෙලවර කොටගෙන අවසානය කොටගෙන ද්වේෂය දුරු කිරීම අවසානය කොටගෙන මෝහය දුරු කිරීම අවසානය කොටගෙන තමයි මේ සතර සතිපට්ඨානේ වඩන්නේ.
එර ගංගාදීපියල සූත්‍රල වගේම විදියට විස්තර වෙන්නේ මේ අපමාද වර්ගයේ තියෙනවා. දැන් තතිය තථාගත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ මේ විදිහටම අප්‍රමාදයේ වැදගත්කම ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරලා එයා මේ සතර සතිපට්ඨානේ වඩන්නට ඕනේ අමතෝගදා. අමෘතයට බැසගෙන. බැසගෙන. අමත පරායන අමෘතේ කියලා මේ පිහිට කරගෙන අමත පරියෝසානං අමෘතේ මේ කෙලවර කොටගෙන එහෙමයි අවසානයේ කොටගෙන අමා මහ නිවන නිෂ්ඨාව කොටගෙන තමයි මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානේ වැඩි යුත්තේ එසේ බහුලව ඒ වගේම භාවිත කරන බහුලව බහුලීකృత කරද්දි මේ කරන්න තමයි අප්‍රමාදී භික්ෂුව ඒ විදිහටයි බහුල වශයෙන් පුරුදු කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිමයි. හොඳමයි පින්නස්සවනා. එතකොට ඒ විදිහට ගංගාදීපයාල වල විස්තර වුණු විදිහටම මේ අප්‍රමාද වර්ගයේත් භාගතුන් වහන්සේ සතිපට්ඨානය ගැන වදාලා භාගතුන් වහන්සේ ලොවට අග්‍රයි වගේ අප්‍රමාදී කුසල් දාම වලට අග්‍රයි කියලා. හිමයි. චතුත්ථ තථාගත සූත්‍රයේදී තවදුරටත් බුදුරජාන් වහන්සේ අප්‍රමාදයේ වටිනාකම දේශනා කරලා භික්ෂුව සතර සතිපට්ඨානේ කියන අප්‍රමාදී භික්ෂුව කැමති වෙන්න ඕන කියනවා සතර සතිපට්ඨානේ වඩන්. ඒතරම් වැදගත් වූ අප්‍රමාදයේ තුළට පැමිණිච්ච භික්ෂුව කැමති වෙන්න ඕන කියනවා සතිපට්ඨානේ වඩන්න. කෙසේද සතිපට්ඨානේ භික්ෂුව මේ විදිහට අප්‍රමාදයේ තුළට පැමිණලා බහුලව වඩන්නේ ප්‍රගුණ කරන්නේ යා නිවනට නැමිලා නිවනට නැඹුරු වෙලා නිවනට බර වෙලා ඒ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතිපට්ඨානය වඩන්නේ කියලා ඒ චතුත්ථ තථාගත සූත්‍රයේදී විස්තර වෙනවා. ඔව් විස්තර වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ හැම ඒ දේශන හතරටම භාගිතුන් වහන්සේව තමයි උපමා කළේ ලොවට අග්‍ර කෙනා භාගිතුන් වහන්සේ වගේ. ඒ සියල්ලෙම බුදුරජාන් වහන්සේ අර අප්‍රමාදයේ වටිනාකම තමයි. ඔව් දැන් බුදුරජාන් වහන්සේ දැන් මේ අපිට ඉස්සරහට මොන ගහනවා මේ අප්‍රමාදයේ වටිනාකම ගැන මේ විදිහටම බුදුරජාන් වහන්සේ තවත් පැහැදිලි කරන උතුම් දේශනා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ භාගිතුන් වහන්සේ උපමා කලා වගේ අප්‍රමාද ඊළඟට උපමා කරන දේශනා ගැන තමයි ස්වාමීන් වහන්සේගෙන් දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඒ දේශනාවල කොහොමද සඳහන් වෙන්නේ? එහෙමයි. ඇත්තටම පින්වත් ස්වාමීන් වහන්සේ මේ වගේ මේ බුදුරජාන් වහන්සේ මේ අප්‍රමාදයේ අපට මේ කොතරම් වටිනවද කියලා අප්‍රමාදයේ මේ සියලු කුසල් දහම් ඇතුළත් කරන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අප්‍රමාදයට අපි මේ සතිපට්ඨාන සංයුක්තයේ උතුම් දේශනා කතා කළා. මේ සියල්ල අපි මේ අප්‍රමාදයේ කියන ගුණය ඇති කරගත්තොත් තමයි අපට යහපත පිණිස පවතින අප්‍රමාදීව අපි මේ අප්‍රමාදයේ කියන ගුණය ඇති කරගත්තොත් තමයි අපට මේවා ජීවිතයට පමුණවාගෙන අපට ප්‍රයෝජනෙයි සලසගන්න පුළුවන්. අප්‍රමාදී කියන වචනය අපි තවදුරටත් තෝරගත්තොත් කැපවීමද තමන්ගේ යොමු වීමද ප්‍රමාද නොවීම ප්‍රමාද නොවීම ප්‍රමාද නොවීම මේ ධර්මයේ තමන්ට ලැබිච්ච අවස්ථාවේ සඳහා තමන්ගේ ජීවිතේ මේ ඒ සඳහා කැප කිරීම. ඒ කියන්නේ බාහිර වෙන දේවලට යොමු නොවි මේ සතර සතිපට්ඨානය ගැන කතා කරන මේ සතර සතිපට්ඨානයට යෙදීමනේ. යෙදී. කය පිළිබඳ අර කියලා තියෙන විදිහට අවධානය යොමු සිය සිටීම. මෙදීම් ගැන. එහෙම. ඒ සිටීම මේකමයි අප්‍රමාදේනේ. කැපවීම තමන්ගේ යොමු වීම. ධර්මයේ හැසිරීමමයි නේ සන්නේ. හොඳමයි පින්න ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහට ඊළඟට එහෙනම් මේ අප්‍රමාද වර්ගයේදී භාගතුන් වහන්සේ මේ අප්‍රමාදයේ වටිනාකම අප්‍රමාදයේ අග්‍රවව තෝරන්නට උපමා කරගත්තු ඊළඟ දේශනා කොටස කුමක්ද ස්වාමීන් වහන්සේ? එහෙමයි. ඊළඟට පද සූත්‍ර හතරක් ඒ විදිහට දේශනා කරනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පියවර සටහන් උපමා කරගෙන අප්‍රමාදයේ වටිනාකම දේශනා කරනවා. මහණෙනි යම්සේ ඇවිද යන සතුන්ගේ යම්කිසි පාසටහනක් ඇද්ද ඒ සියලු පාසටහන් ඇත් පියවරෙහි දැමිය හැක්කේ. දැන් මේ හස්තියාගේ ඇතාගේ නේද? එහෙමයි. හත්තිපදෝපම සූත්‍රයේදී මේ උතුම් අවවාදය මා හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහත්තිපදෝපම සූත්‍රයේදී මේ අප්‍රමාදී වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආ එහෙසනස්. යම් මේ විශාලත්වයෙන් ඇත් පියවරේ සියලු පියවරයන්ට වඩා අග්‍රයයි කියනු ලැබේ. වරාන්තරයේ සියලු සතුන්ගේ පාසටහන් නැතාගේ පේවර සටහන් ඇතුළට දාන්න පුළුවන්. ඒ විදිහට එසේන්ම මහණ යම්කිසි කුසල් දහම් මැද්දේ සියලු කුසල් දහම් අප්‍රමාදයේ මුල් කොට ඇත්තේය.
අප්‍රමාදයේ වටායි සියල්ල එක් වෙනවා. ඒ කුසල් දහම් වලට අප්‍රමාදයේ අග්‍රයයි කියන ලැබේ. මහන්නේ ආරෂ්ට මේ සතර සතිපට්ඨානෙ වඩන්නට බහුල වශයෙන් සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කරන්නේ යන කරුණ ඒ අප්‍රමාදී භික්ෂුව විසින් කැමති විය යුත්තේ කියන. ඒ ඊතරම් ප්‍රමුඛ වන්නා වූ ඒ අප්‍රමාදයේ තුළට පැමුණුනොත් යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානෙ වඩන්නේ යන කරුණ කැමති වෙන්න කියන. කැමති වෙන්නේ. කැමති වෙන්නට ඕන කියන. ඒකට යමෙක් අප්‍රමාදී වාසය කරනවා නම් ඒ අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානෙ වඩන තැනෙක් බවට පත් වෙනවා. පත් වෙනවා. සතර සතිපට්ඨානෙන් තොරව වාසය කරන්නේ නැහැ යා කිසිදාක. ඊළඟට පින්වත් ස්වාමීන් වහන්සේ කූට සූත්‍රවලදී ස්වාමනසේ කය අර කලින් දේශනාවලදී වගේම අර විවේක විරාග නිරෝධ ඒ විදිහටම තමයි ඒ සූත්‍ර හතරක් ඒ අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. මේ තථාගත සූත්‍ර හතරක් විස්තර වුණා වගේ. එහෙමයි. එතකොට සතිපට්ඨානෙ වඩන්නට ඕනේ විවේක නිශ්‍රිතව, විරාග නිශ්‍රිතව, නිරෝධ නිශ්‍රිතව, ඔස්සග්ග පරිණාමීව නිවනට නැඹුරු වෙයි. ඒ වගේම දෙවෙනි සූත්‍රයේදී විස්තර වුණේ රාගවිනේ පරිව මේ රාගය දුරු කිරීම කෙලවර කොටගෙන, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම කෙලවර කොටගෙන. සතිපට්ඨානෙ වඩද්දි තමයි අප්‍රමාදී භික්ෂුව ඒ විදිහටයි මේ සතිපට්ඨානෙ වැඩි යුත්තේ කියලා. තුන්වෙනි දේශමේදී දේශනා කළේ අමතෝගද නිවනට බැසගෙන නිවන කෙලවරකටගෙන නිවන පිහිට කරගෙන වඩන්නට කියලා. හතරවෙනි දේශමේදී දේශනා කළේ නිවනට නැඹුරු වෙලා නිවනට බර වෙලා නිවනට යමු වෙලා වඩන්නට කියලා. ඉතින් මේ විදිහට මේ හැම මේ මතක් කරන දේශනාවකදීම විස්තර වෙන්නේ ඔය සූත්‍ර දේශනා හතරක් විස්තර වෙනවා. ඉතින් අපි මේක එක දේශනාවක් මෙහිදී මතක් කරන්නේ. ඉතින් විස්තර වශයෙන් අපි මේ කතා කරන්නේ නැහැ. ඒක ඔබ දැනගන්නට ඕන. ඊළඟට කූට සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කූටාගාර උපමා කරගෙන යම්සේ උස් මුදුන් නැති නිවසක යම්කිසි පරාල වෙත්නම් මේ සියලු පරාල මුදුනට ගියේය. මුදුනට නැමී ඇත්තේ කූටාගාරයක කූටේට තමයි සියලු පරාල එක්කහුව වෙලා තියෙන නැමිලා තියෙන්නේ. මුදුන හා එකතු තියෙන්නේ. මුදුන් ලීයනේ. ඔව් මුදුන් ලීයේ. මුදුන ඒ පරාලයන්ට අග්‍රයයි කියනු ලැබේ. ඒ කූටේ. අන්න ඒ වගේ යම්කිසි කුසල් දහම් මැද්ද ඒ සියලු කුසල් දහම් වලට අප්‍රමාදේ අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. අප්‍රමාදේ ප්‍රමුඛයි කියලා. එහෙමයි. ඊළඟට සාර සූත්‍ර දේශනා අරටු ගැන වදාරන දේශනාවන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන් යම්සේ කිසියම් අරටු සුවඳ ඇද්ද? කියන්නේ අරටු වලින් සුවඳ විහිදෙන ගස් ඇද්ද? ඒ අරටු සුවඳ අතර රත් සඳුන් අරටු සුවඳ තමයි අග්‍ර වෙන්නේ. රත් සඳුන් අරටු. අන්න ඒ වගේ මහණෙනි යම් තා කුසල් දහම් මැද්දේ කුසල් දහම් අතර අග්‍ර වෙන්නේ මේ අප්‍රමාදය කියන. එහෙමයි. අන්න ඒ අප්‍රමාදී භික්ෂුව කැමති වෙන්න ඕනේ කියන මේ සතර සතිපට්ඨානෙ වඩන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. ඊළඟට වස්සික සූත්‍රය. වස්සික කියලා කියනවා මේ දෑ සමන් සමන් පෙච්ච මල්ල වල. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්සේ කිසියම් මල් සුවඳ ඇද්ද ඒ මල් සුවඳ අතර මේ දෑ සමන් මල් සුවඳ අග්‍රයි කියලා. මේ ලෝකේ මල් සුවඳ අතර මේ දෑ සමන් මල් තමයි සමන් පෙච්ච මල් සුවඳ තමයි අග්‍ර වෙන්නේ. කියන්නේ මල් සියලු මල් අතර දෑ සමන් මලේ සුවඳ වැඩි. වැඩි. ඉතින් අන්න ඒ වගේ යම් තා කුසල් දහම් මැද්ද සියලු කුසල් දහම් අතර අප්‍රමාදේ අග්‍රයි කියනවා. එහෙමයි සර්. ඉතින් මේ අප්‍රමාදී ගුණය තුළට පැමිණිච්ච භික්ෂුව තනත්තා මේ සතර සතිපට්ඨානෙ වඩන්න කැමති විය යුතුයි කියලා. එහෙමයි. සතර සතිපට්ඨානෙ යා වඩනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ රාජ සූත්‍ර දේශනා ඊළඟට දේශනා කරනවා. රජු ගැන වදාළ දේශනා. එහිදී දේශනා කරනවා මහණ යම්සේ කිසියම් කුඩා රජවරු ඉන්නවද? ඒ සියලු රජවරු සක්විති රජුට අනුව යනවා. හ්ම් හ්ම්. කියන්නේ සක්විති රජ කෙනෙක් පහළ වුණාම මේ ඉන්න ඒ සියලු කුඩා රජවරු ඒ සක්විති රජුරවන්ට යටත් අනුගත ඒ සක්විති රජුරවන්ගේ අනුශාසනාව අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. ඒ සක්විති රජුරවන්ට අනුව තමයි ඒ සියලු දෙනා යන්නේ. සක්විති රජුරෝ ඒ සියලු රජවරුන්ට අග්‍රයයි කියනු ලබනවා.
අන්න ඒ වගේ මහණෙනි යම් තා කුසල් දහම් මැද්දේ සියල්ලට මේ අප්‍රමාදයේ අග්‍රයි කියනවා. එහෙමයි සර්. ප්‍රමුඛයි කියනවා. ඒ අප්‍රමාදී භික්ෂුව මේ සතර සතිපට්ඨානේ වඩන්න කැමති වේ යුතුයි කියනවා. එහෙමයි. ඊළඟට මේ සඳ ගැන වදාළ දෙසම චන්දිම සූත්‍රය. එහිදී බුදුරජාන් වහන්සේ වදානවා මහණෙනි යම්සේ තරුවලින් විහිදෙන යම් කිසි එළියක් ඇත්නම් ඒ සියල්ල සඳ එළියෙන් සොළොස් කලාවෙන් එක් කලාවක්වත් නොහඟි. වටින්නේ නැහැ කියනවා. එකෙන් දැන් පොයදාට පුන්සඳ පෑවුවට පස්සේ ඒ පුන්සඳේ ආලෝකයෙන් සොළොස් කලාවෙන් එකක් තරම්වත් අර හඳ එළියක් වටින්නේ මේ තරකා එළියක් වටින්නේ නැහැ. එහෙමයි සන. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සඳ එළියේ ඒ සියල්ලට අග්‍රයි. එතකොට අර සාරකයිලි සියල්ලටම වඩා අග්‍රයි චන්ද්‍රාලෝකය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එසේින්ම මහණනි යම් කිසි කුසල් දහම් මැද්ද ඒ සියල්ලටම අග්‍රයි කියන අප්‍රමාදී. ඒ අප්‍රමාදී භික්ෂුව කැමති වෙන්න ඕන කියනවා මේ සතර සතිපට්ඨාන වැඩි වීම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් විස්තර වෙනවා. එහෙමයි අප්‍රමාදයට. ඊළඟට සූර්ය සූත්‍ර හිරු ගැන හිරු උපමං කරගෙන වදාරනවා මහණනි යම්සේ සරත් කාලේ, ඒ කියන්නේ මේ පායන කාලේ, එහෙමයි සීත කාලයෙන් පස්සේ එන සරත් කාලේ මේ අහසේ මේ පහවගේ වලාකුළු ඇති විට, කියන්නේ වලාකුළු පහවලා ගියාට පස්සේ වැසෙ නැති අහසේ හිරු නැගිලා එද්දී අහසේ තිබුණු සියලු අන්ධකාරය ගැන අන්ධකාරයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා හිරුම දිදුලන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ හිරු බබලන්න ගන්නවා. රශ්මි විහිදෙන්න පටන් ගන්නවා සූර්ය තාපේ. අන්න ඒ වගේ මහණෙනි ඒ සූර්යයා මෙතන මේ දිදුලන්න බබලන්න රශ්මි විහිදුවමින් බබලන්න ගන්නවා වගේ පින්වත් මහණෙනි ඒ වගේ මේ අප්‍රමාදී සියලු කුසල් දහම් අතර බබලනවා කියන. එහෙමයි සමිනස්. ඒ විදිහට ඒ වටිනා වූ අප්‍රමාදී තුළට පැමිණෙන භික්ෂුව මේ සතර සතිපට්ඨානේ වඩන්න කැමති වෙන්න ඕන කියන. එහෙමයි. ඊළඟට වස්ත්‍ර උපමා කරගෙන බුදුරජාන් වහන්සේ වදාරන දෙසොම් තියෙනවා. යම්සේ මහණෙනි මේ නූලෙන් වෙන ලද යම් කිසි වස්ත්‍ර ඇද්ද ඒවා අතර කසී වස්ත්‍රයේ අග්‍රයි කියන. කසී සලුව. අන්න ඒ වගේ යම් කිසි කුසල් දහම් මැද්ද ඒ සියලු කුසල් දහම් අප්‍රමාදයේ මුල් කොට තියෙන කියන. අප්‍රමාදයේ වටයි සියල් එකහ වෙනවා කියන. ඒ කුසල් දහම් වලට අප්‍රමාදයේ අග්‍රයයි කියන ලැබේ. මහන්නේ මේ සතර සතිපට්ඨානේ වඩන්නේ සතර සතිපට්ඨානේ බහුලව ප්‍රගුණ කරන්නේ යන කරුණ ඒ අප්‍රමාදී භික්ෂුව කැමති විය යුත්තේ කියන. මහන්නේ අප්‍රමාදී භික්ෂුවක් කොහොමද මේ සතර සතිපට්ඨානේ දියුණු කරගන්නේ බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එයා අර විවේක නිශ්‍රිතව විරාග නිශ්‍රිතව අර අවසාන සූත්‍රයේදී බුදුරජාණන් අපි කතා කරමු අවසාන සූත්‍රයේදී එහෙමයි අර හතර ආකාරයටම බුදුරජාණන් වහන්සේ මේ ඒ ගැන පැහැදිලි කරනවා. එහෙමයි විවේක නිශ්‍රිතව විරාග නිශ්‍රිතව නිරෝධ නිශ්‍රිතව නිවට නැඹුරු වෙලා එහෙමයි ඒ සතර සතිපට්ඨානේ වඩනවා ඒ අප්‍රමාදී මේ භික්ෂුව අප්‍රමාදී තැනත්තා. එහෙමයි සන්නා. ඊළඟට දෙවෙනි දේශනාවේදී විස්තර වෙන්නේ රාගයේ දුරු කිරීම අවසන් කරගෙන ද්වේෂයේ දුරු කිරීම මුල් කරගෙන මෝහයේ දුරු කිරීම මුල් කරගෙන සත සතිපට්ඨානය වඩන්. ඊළඟට අමතෝගද නිවනට බැසගෙන අමත පරායන නිවන පිහිට කරගෙන ඊළඟට නිවන අවසානය කරගෙන එයායි සතර සතිපට්ඨානය වඩන්නේ. දැන් නිබ්බාන නින්න නිවනට නැමිලා නිබ්බාන පෝණ නිවනට නැඹුරු වෙලා නිවනට බර වෙලා එයා සතිපට්ඨානය වඩන්නේ. මෙන්න මෙහෙමයි අර අප්‍රමාදී ගුණය තුළට පැමිණිච්ච භික්ෂුව සතර සතිපට්ඨානය වඩන්නේ කියලා මේ අප්‍රමාදයේ වැදගත්කම බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාවන්හිදී ඉස්මතු කරට දක්වලා දේශනා කරන්න පිළිනා ස්වාමීන් වහන්සේ. ඒ දේශනා ටික කොටස් තමයි මේ අපමාද වර්ගයේ සඳහන් වෙන්නේ. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අද දවසේ අපමාද වර්ගයට අයිති සූත්‍ර දේශනා ඇසුරෙන් අප්‍රමාදයේ වටිනාකම කතාබස් කළේ.
අප්‍රමාදීව සතර සතිපට්ඨානය වඩනවා කියලා ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. විවේකීන් විරාගීන් නිරෝධීන් රාග දේශ මොහ අවසන් කරන ඉලක්කයෙන් නිවනට බැසගෙන නිවනට පිහිට කරගෙන නිවන නිවනින් අවසන් වෙන විදිහට, ඒ වගේම නිවනට බර වෙලා නිවනට යොමු වෙලා නිවන පැත්තටම යන විදිහට මේ සතර සතිපට්ඨානය වඩන්ට අප්‍රමාදයේ උපකාර වෙන බව මේ දේශනාවලින් අපි තෝරගත්ත ඉතාම මනරම් උපමා ගොඩාක් අපි ඇහැව්වා. ඒ තමයි ලෝකේ සියලු සතුන්ට බුදුරජාණන් වහන්සේ අග්‍රයි වගේ කුසල් දහම් වලට අප්‍රමාදය අග්‍රයි කියලා. එවිද යන ජංගම ප්‍රාණීන එවිද යන සතුන් අතර ඇත්පියවර තමා ලොකුම පාසටහන වගේ කුසල් දහම් වලට අප්‍රමාදය අග්‍රයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කළා මේ කැණි මණ්ඩලය කියන්නේ කූටාගාර වහල තියෙන ගේක මුදුන් ලීය තමයි අග්‍ර, අනිත් සියලු පරාල වදින් ඒ ලීයට. ඒ වගේ සියලු කුසල් දහම් රැස් වෙන්නේ අප්‍රමාදයේ මුල් කරගෙන. එතකොට මේ මුල් සුවඳ අතර කළු අගිල් සුවඳ අග්‍රයි කියලා ඒ විස්තරය තියෙනවා. ඒ වගේම හර සුවඳ අතර රත් හඳුන් සුවඳ අග්‍රයි කියලා ඒ විදිහටත් කියවනවා. ඒ වගේම පින ස්වාමීන් වහන්සේ මල් සුවඳ අතර දෑසමන් මලත් සියලු රජුන්ට සක්විති රජතුමා අග්‍ර බවත්, ඒ වගේම සියලු තාරකා එලි පරදා සඳේ එළිය බබලනවා වගේත්, ඒ වගේම අහසට නැගුණු සූර්යා සියලු අන්ධකාරය දුරු කරනවා වගේත්, ඒ වගේම මේ සියලු වස්ත්‍ර සියලු ඇඳුම් ආයිත්තම් අතර කසී සලුව නූල් වලින් වියන ඇඳුම් අතර කාසික චන්දන කසී වස්ත්‍රය අග්‍රයි වගේත් මේ අප්‍රමාදයමයි අග්‍ර කියලා අපට අහන්න ලැබුණා. ඉතින් මේ කුසල් දහම් වඩන්නට අප්‍රමාදයේ මෙතරම් වටිනවා නම් මේ අප්‍රමාදයට ලක් වෙලා මුල් වෙලා අප්‍රමාදයෙන් යුතුව කායනුපස්සනා, ඒ වගේම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයේම කෙලස්තාවන වීරියෙන් නුවණින් සිහියෙන් යුතුව වඩන්නට, ඒ වගේම විවේකයෙන් නිවන ඉලක්ක කරගෙන නිවනට බර වෙලා වඩන්නට ඉතාම උපකාර වෙන දේශනා තමයි අපි කතා කළේ සාකච්ඡා කළේ. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමෙන් කතා කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් අප රැස් කළව පුණ්‍යානුභවයේ සිළු දෙනා වෙත අපි පුණ්‍යානුමෝදනා කරමු. ප්‍රථමයෙන් පින් පඳුරක් වශයෙන් මේ අසිරිමත් බුද්ධ දේශනා අනුසාරයෙන් අප රැස් කළ මේ පින දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධය පරිපූර්ණව ලබන්නට මේ පින් උපකාර වේවා. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ මිය ගියා වූ සංසාරගත ඥාති ඉත් මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්ම අනුමෝදන් වේවා. එයාගේ පරලෝක ජීවිතය සැපවත් වේවා, සූපත් වේවා, සැනසෙත්වා. ඒ වගේම පින්නස් ස්වාමීන් වහන්සේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු සිල් ස්වාමීන් වහන්සේලාටත් ශ්‍රද්ධා රූපවාහිනිය ලෝකයට ධර්මයේ රැගෙන එනවා, ශ්‍රද්ධා ගුවන් නොදිලි ධර්මයේ රැගෙන එනවා. ඒ කටයුතු කරන හැම දිනාටමත් අපි මේ අවස්ථාවේ රැස් කළ මේ ධර්ම දානමේ පින් අනුමෝදන් වෙලා තමන්ගේ දහම් මඟ දියුණු කරගෙන සසර දුක් නිමා කරගෙන අමා මහ නිවනින් සීල් දුක් නිමා කර ගන්නටම ඒකාන්තයෙන්ම පින්වත් ස්වාමීන් වහන්සේ අප රැස් කළ පින් හැම දිනාටම හේතු වේවා, වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.